සංවර්ධන කාර්ය ආරම්භ කෙරුණේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. දිවයින පුරා මාර්ග කිලෝමීටර 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති යටතේ මෙම මාර්ගය කිලෝමීටරයක් දුරට සංවර්ධනය කෙරෙනවා. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 221ක් වැය කිරීමට නියමිතයි. ඊයේ දිනේ ජූලි මාසේ 25 වෙනි දිනේ නිදාසින් පසු ලංකා ඉතිහාසයේ දැවැන්තම හැරවුම තීරණය කිරීම සඳහා රටට 2048 වෙනකම් අනුගමනය කළ යුතු නීති රීති සියල්ල සම්මත කරපු දිනේ ලෙස ඉතිහාසයට එකතු වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් සහ රටේ ජාතික නායකයා වශයෙන් ඊයේ පාර්ලිමේන්තුවට 52ක් ඉදිරිපත් කළා. එක ආර්ථික පරිවර්තන පනත, දෙක රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ පනත. මේ 52 ඉදිරියට රටේ කවුරුන් ජනාධිපති වුණත්, කවුරු ආණ්ඩුවක් ගත්තත් 2048 වෙනකන් එහි තියෙන නියමයන් එයාකාරයෙන්ම කළේ නැත්තම් ඒ ආණ්ඩුව කාගේ ආණ්ඩුවක් වුණත් සති දෙකක් මාසයකට වඩා ලංකාවේ පවතින්නේ. පළවෙනි සම්මත කරපු නීතිය තමයි මේ අපි ලෝකෙට ණය වෙලා ණය ගෙවා ගන්න බැරුව සතයක්වත් අලුතෙන් විදේශ ණය නොදෙන තත්වයක් තුළ සියලු පාරවල් පාලං ඇලිකට් වේලි සියල්ල නතර වෙලා තියෙනවා ණය නොගෙවීම නිසා. දැන් අපි ලෝකෙත් එක්ක අස්සක් කරලා තියෙන ගිවිසුම් ගණුව පොරොන්දු වෙලා තියෙනවා 2032 වන විට සමස්ත ණය බර දලදේශීය නිෂ්පාදනයේ 95%ට අඩු කරන බව. ඕනේ විදිහට කිසිම ආණ්ඩුවකට ණය ගන්න බෑ. අපි ලෝකෙට පොරොන්දු වෙලා තියෙනවා 95%ට මේ ණය බර අඩු කරන බව.